हाय तो नमस्ते किंडर चिकन चैनल के तो बोलो सीरो ते आम इताम आदरण पीले අද මං සෝදානම් වෙන්නේ ඕගොල්ලන්ට වෙනස්ම අත්දැකීමක් ලබා දෙන්න. ඒ තමයි අද මං සෝදානම් වෙන්නේ ඕගලන්ව ඉන්දියාවේ තියෙන පොලකට එක්කන් යන්න. මේ පොල තියෙන්නේ බදාදා දවසට. බදාදා හින්දි භාෂාවෙන් කියන්නේ බුද්වාර් කියලා. බදාදා තියෙන පොල නිසා මේ පොලට හින්දියෙන් කියන්නේ බුද් බසාර් කියලා. බසාර් කියලා කියන්නේ සිංහලෙන් මාකට් එකට එහෙම නැත්නම් කඩමණ්ඩියට. එහෙනම් එන්න මාත් එක්ක බුද් බසාර් යන්න. මේ පාරෙන් එහා පැත්තේ පේන්නේ සිල්ලර බඩු කඩයක්. මේ වෙලාවේ හවස් වරුව නිසා ටිකක් ජනාකීර්ණයි. ඒ වගේම තමයි පොඩ්ඩක් බලන්නක මේගොල්ලෝ කොහොමද මාර්ග නීති රීති පිළිපදින්නේ කියලා. අනිත්ේ තමයි මේගොල්ලෝ ඕන එකටයි එපායකටයි හැම එකටම ෆෝන් ගහනවා. මේ තියෙන්නේ ජලේබි හදන තැන. ජලේබි කියලා කියන්නේ ලංකාවේ පැණිවලලු වගේ රසකැවිල්ලක්. මේ තියෙන්නේ ඒ රසකැවිලි කඩේ. මේ තියෙන්නේ මෙතන කේක් කඩයක්. අර ෆාමසි එකක් රතු පාට මේ පත් වෙන්නේ එක දවයියන් කියලා තමයි. යනගමන් එකපාරටම වහින්න ගත්තා. මගෙන් ගොඩක් කට්ටිය අහපු දෙයක් තමයි මේ බයික් වල යද්දි හෙල්මට් දානවද කියලා. ඉතින් බලන්නකෝ දානවද කියලා. අපි හෙල්මට් එකක් දාන්නේ අපේ ආරක්ෂාවට නෙමෙයිද? එහෙම නැතුව පොලිසියට බයද නෙමෙයි. කුචුස් කරා. දැන් මම පොල පටන් ගන්න තැනට ඇවිල්ලා ඉන්නවා. මෙතනින් තමයි පොල පටන් ගන්නෙ. ගොඩක් අහලා ඉවරයි. ප්‍රශ්නෙකට තියෙන්නේ මුලින්ම හරියට ෆෝන් ගන්නවා ගොඩක් ෆෝන් සද්දනවා. ඉතින් හරි අපි පොලට ගිහිල්ලා බලමු පොලේ මොනවාද තියෙන්නේ. ඔයාලා හින්දි මූවීස් වල දකින මේ කරත්තවල තියලා බඩු විකුණනේවා ඒ වගේම හෙල්මට් දාන්න නැතුව බයික් වල යනේවා මේ සියල්ලම මේ සමාජයේ දකින්න තියෙන දේවල් මුලින්ම කියේ පොල් විකුණන තැනකට මේ පොල් කෙඩියක් ඉන්දියන් රුපියල් 40ක් විතර වෙනවා ලංකාවේ වගේ නෙමෙයි ඉන්දියාවේ ව්‍යංජන වලට පොල් කිරි දාන්නේ නැහැ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට වතුරෙන් තමයි උයන්නේ ඉතින් ඒක නිසා පොල් බිඳලා පොල් ගාලා පොල් මිරිකලා එවගේ දේවල් එයාලා කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ මෙන්න මේ විදිහට පොල් කෑලි වලට කපලා විකුණනවා. ඒවා කෙවල් වලට අරන් ගිහලා ඒගොල්ලෝ අමුවෙන් පොල් කෑලි කනවා. ඒ වගේම තමයි අපි ලංකාවේ පොල් බිඳිනවා වගේ නෙමෙයි ඒගොල්ලෝ පොල් බිඳින්නේ. නමුත් මම ඒගොල්ලන්ට කිව්වා මට හරියටම පළු දෙකක් වෙන් වෙන්න පොල් ගෙඩිය බිඳලා දෙන්න කියලා. ඒකට තමයි මේ ඔහු උත්සාහ කරන්නේ. පොල් වතුරත් ඒගොල්ලෝ විකුණනවා. පොල් වලට හින්දි භාෂාවෙන් කියන්නේ නාරියල් කියලා. නාරියල් මම ඉන්නේ උතුරු ඉන්දියාවේනේ ඉතින් දකුණු ඉන්දියාවේ වගේ උතුරු ඉන්දියාවේ පොල් ගස් දකින්න ලැබෙන්නේ නැහැ ඒක නිසා මෙහි පොල් නැහැ ඒ නිසාම පොල් හරිම ගණන් අනිත් එළවලුත් පළතුරුත් එක ගත්තාම පොල් ගෙඩියක් හරිම ගණන් උතුරු ඉන්දියාවේ පොල් හැදෙන්නේ නැති නිසා මම පොල් බෑය
හොඳට බැලුවා නරක් වෙලාද කියලා නරක් වෙලාද කියලා බලලා තමයි මේ පොල් ගෙඩිය ඉල්ලගත්තේ ඊට පස්සේ මම කෙලින්ම ගියේ මෙන්න මේ කෙසෙල් කරත්තේ ගාවට ඉන්දියාවේ කොහෙ ගියත් දකින්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කෙසෙල් තමයි උතුරු ඉන්දියාවේ කෙසෙල් වලට හින්දි භාෂාවෙන් කියන්නේ කේලා කියලා කෙසෙල් ගෙඩි 12ක් රුපියල් 46 ලු මෙතන තියනවා එක එක පරිප්පු වර්ග හිතා ගන්න බෑ මොන පරිප්පුද ගන්න ඕනි කියලා පරිප්පු 3 5 කඩල ගොඩක් ධාන්‍ය වර්ග සහ පොපඩම් වර්ග ගොඩාක් තියනවා ඔයාලා මේ මෙතන දකින්නේ මල්ගෝවා බටු කරවිල මල්ගෝ වලට හින්දියෙන් කියන්නේ ෆූල් ගෝබි කියලා කරවිල වලට කියන්නේ කරේලා කියලා බටු වලට කියන්නේ බෑංගන් කියලා මේ මෙතන බටුයි බඩරිගුයි මැද්දෙන් තියෙන්නේ පොඩි ලබු ගෙඩි වගේ. ලබු වලට හින්දි භාෂාවෙන් කියන්නේ ලෝකී කියලා. 20 රුපියල් වල 20 රුපියල් වල ගොඩක්. මේ ගෝරි බඩු 20 රුපියල් වල. 20 රුපියල් 20 රුපියල්. ඔකලන්ට මෙතන Paytm කියලා ගහලා තියෙන QR කෝඩ් එකක් තියෙන පුංචි නිල් පාට බෝඩ් එකක්. මේ Paytm හරහා අපිට පුළුවන් අතේ සල්ලි නැත්තම් ඔන්ලයින් පේ කරන්න. ඉතින් මෙයා ගාව විතරක් නෙවෙයි පොලේ ඉන්න බහුතරයක් ගාව මේ පහසුකම තියෙනවා. අල ලුණු වගේම බඩිරිඟු කංකුම් මැකරල් වගේ දේවලුත් මෙන්න මේ පොලේ තියෙනවා. ඔගලන්ට පේනව නේද? මෙතන මේ කංකුම් වලට මෙහා පැත්තෙන් තියෙන එළවලුව ලංකාවේ දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ එළවලුවට කියන්නේ නෙනුවා කියලා. ඉන්දියාවේ ගොඩාක් ව්‍යංජන වලට කොත්තමල්ලි කොළ දානවා. ඉතින් මේ වෙලෙන්දකේ අතේ තියෙන්නේ කොත්තමල්ලි කොළ මිටියක්. කොත්තමල්ලි වලට හින්දි භාෂාවෙන් කියන්නේ ධනියා කියලා. බටු 500ක් රුපියල් 30කට වගේ මුදලකට ගන්න පුළුවන්. ভিন্ডি কেসে भैया? ভিন্ডি আলাগ রুপি। হ্যাঁ? আলাগ রুপি। দেনা? রাজা মাল হে বিলকুল। আদি কিলো করে? দেনা। এটি। না আপু দে। পালক লেনি। हां पालक লেনি है ना मम्मी के लिए। আলে বাচ্চা আজকে দিন দিয়া বাচ্চা আজকে দিন দিয়া। ඔන්න මම දැන් සලාද කොළ විකුණන තැනකට ආවා. හරිම නැවුම්. සොග්‍රම් දීජි. ඔකලන්ට පේනවා ඇති මේ ළඟම බටන් මෂරූම් එකකුත් තියෙනවා. ඒ වගේම ශිම්ලා මිරිච් ඒ කියන්නේ බෙල් පෙපර් වගේකුත් තියෙනවා. මේ මෂරූම් එකක් රුපියල් 40ක් වගේ වෙනවා ඉන්දියන් රුපියල්. මම තව දැක්කපු විශේෂත්වයක් තමයි මෙහි සුදු ලුණු හරිම පොඩි. ඒ කියන්නේ අපේ ලංකාවේ තියෙන සුදු ලුණු ටික ගත්තම මෙහි සුදු ලුණු හරිම චූටි. ඉතින් සුදු ලුණු ගෙඩියක් මේ පොතු අරින්න ගියාම එපා වෙනවා. මොකද හරිම චූටි නිසා. ඉතින් අපි ලංකාවේ සුදු ලුණු බික්ක් දානවා නම් මෙහි සුදු ලුණු බික් අදම තරමේ තුනක්වත් දාන්න වෙනවා. चलो 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 च
आगे ले जा यार, आगे ले जा, तू यहाँ मत लगा। ඉතින් මට මේ පොලට ගියාම හිතුණ දෙයක් තමයි ලංකාවේ පොලක් සහ මෙහි පොලක් අතර ලොකු වෙනසක් නැහැ. අපි විකුණන එළවලු කලකිරි වල පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. ඒ ඇරෙන්න අපේ ලංකාවේ පොලක තියෙන සියලුම දේවල් මේ වගේ පොලවල් වලත් දකින්න පුළුවන්. ඒ ඇරෙන්න පොලට එන කට්ටියගේ ඇඳුම් පැළඳුම් වල වෙනස්කම් සහ භාෂාවේ වෙනස්කම් ඇරෙන්න ඒ සංස්කෘතිය එක වගේම තමයි මට නම් තේරෙන්නේ. तमाम तेनान हटाने मेह में बस विकुलन तना උතුරු ඉන්දියාවේ වැඩි කොස් නැති නිසා මෙහි කොස් හරිම ගණන් අනිත් පළතුරු එළවලු එක ගත්තාම කොස් වලට කියන්නේ කටහය කියලා හැබැයි මෙතන විකුණන්න තියෙන්නේ පොලසුත් නෙමෙයි කොසුත් නෙමෙයි වැඩි පහුණු නැති කොස් වර්ගයක් තමයි මෙතන විකුණන්න තියෙන්නේ අනිත් දේ තමයි මෙහි කොස් විකුණන්නේ කොස් කෙඩි පිටින් නෙමෙයි කොස් විකුණන්නේ කොස් කිලෝ ගණන් ඉතින් අපිට කොස් ගන්න ඕන නම් කොස් කිලෝ එකක් කිලෝ දෙකක් ඔය විදිහට තමයි අපිට කොස් ඉල්ලන්න සිද්ධ වෙන්නේ අපේ වතු වල වැටිලා ඔහේ කුණු වෙලා යන කොස් වලට බලන්න කොයිතරම් වටිනාකමක් හම්බ වෙලා තියෙනවද කියලා. අපි හිතුවා මේ දලු කොස් අරන් ගිහිල්ලා කොස් මැල්ලුම් හදනවා කියලා. එහෙම හිතාගෙන තමයි කොස් ගත්තේ. කීප? 1 කිලෝයි. আচ্ছা 1 කිලෝ කීපද? 40. আচ্ছা. හිතන්න පුළුවන්ද? කොස් කිලෝ එකක් ඉන්දියන් රුපියල් 40. මේ විදියට තමයි කොස් කපන්නේ शुद्ध करोटा वैसा ने ते वातुर पीला देशी करेला කියලා කියන්නේ දේශීය කරවිල. මේ කරවිල ග්‍රෑම් 500ක් රුපියල් 10යි. आलू කියලා කියන්නේ අල, ප්‍යාජ් කියලා කියන්නේ ලූණු. අල ලූණු කිලෝ 2ක් රුපියල් 30 තමයි මෙතන මේ විකුණන්නේ. परवल කියලා කියන්නේ ලංකාවේ නැති ඉන්දියාවේ තියෙන එළවලුවක්. ගොඩක් වෙලාවට ඉන්දියාවේ ඔවුන් ආහාර ගන්නකොට මේ කොළපාට පිපිඤ්ඤා හැමතිස්සම පෙති කපලා පිපිඤ්ඤා පෙති කපලා කැරට් පෙති කපලා සහ ලූණු මේ වගේ දේවල් සලාද හදලා නෙවෙයි වෙනම පෙති කපලා ඒගොල්ලෝ ආහාරයට ගන්නවා. විශේෂයෙන්ම රස්මි කාලෙදි මේ පිපිඤ්ඤා කියලා කියන්නේ ඉන්දියානුවන්ට නැතුවම බැරි කෑමක්. ඔගලන්ට පේනවා ඇති මෙතන මේ බොන්චි වගේ තියෙනවා. ඇත්තටම ඒ බොන්චි නෙමෙයි ඒ ග්‍රීන් ටී. හින්දි භාෂාවෙන් කියන්නේ මටර් කියලා. ඉතින් මේ බොන්චි එක වගේ එක ඇතුලේ තියෙන්නේ මටර්. මේක ඇරලා සුද්ධ කරලා ඒකේ තියෙන මටර් එළියට ගන්නවා. අපේ ලංකාවේ අපිට හම්බ වෙන්නේ වේලි චේවනේ අර කඩලට වගේ කොළපාට. නමුත් මෙහි අය කෑම වලට දාන්නේ නැවුම් මටර්. ඉතින් කෑම උයනකොට මේ ඇතුලේ තියෙන මටර් එළියට අරගෙන ඒව තමයි කෑම උයද්දී මෙහි භාවිතා කරන්නේ. මේ විදිහට පුංචි බැටරියකින් තමයි ඒගොල්ලෝ ලයිට් අරන් තියන්නේ. Thank you.
මේ තියන්නේ ඉන්දියාවේ කැම්බි එහෙම නැත්නම් කුරුම්බ විකුණන තැන මේ මොනද अरे वो दीजिए ना मैं कुरुंब बोन हदा मैं कैंपिली तेन बात ना हब तीन उम मैं मे विधि अंदर वेल तीन कपल इलाना हदा अरा ఒకవేళ బాలరాతి మమ్మీ సింగల్ ఇంకా తాగరాని కౌరుస్ చెక్కది කියලා ఒకలంట మతకద మకి బనారస్ వీడియో ఏక ఏ బనారస్ వీడియో ఏకే మళ్ళీ తెక్క తమాయి అద పులేగియ ఇని యాత్ తెక్క తమాయి మే కురుంబ తేరువే యా කියනවා మట వడి హొందర యాత కురుంబ తోరన్న పులవం කියලා ఇతెన్ యా తమాయి తేరువే హబై ఏక రహై హొందర తిబ్బా మం బీల వెలువెం పస్సే మెహె మే వగే కురుంబ గెలియక్ ఇండియన్ రూపాయల్ 60క్ వెనవా మే మోహతే ఇతెన్ కోమ హరి कुरुब बोन आस निशा कुरुब के लिए तरह व्यू चिबिल के लिए